මැතිරාණුසු රත්වතිපු අනුරපුර දහයාකම පොලොව ලන් ටෙට්කරමින් එකුත් දිනක තමත් පාතාලේ කෙරුමෙක් අවසන්ගමන් ගියා. ඔහු නමින් ්‍රණසිංහ බුදියන් සේලාගේ ඉරෝන් රණසිංහයි. එහෙත් ඒ නමින් ඔහු හඳුනාගත් කෙනෙකු නැතිවාසේ. SFෙF ලොකු කිවෝත් ඒ නම අද වන විට චරතයක් වී සමාජකතවී තිබිරවා. ඉරොන් රණසිංහ Sස්F ලොකූයේ කෙසේද. දැන් මළු ටක්ම ඒදන්නවා. ශ්‍රී ලංකා හිදහමුතාෆ, විශේෂ බලකායේ කර්තිමත් බලකෝක සිටි රரோන්, රණවිරෝකට ලැබෙන ගෞරවාන් විත සම්මානය වූ රනශූර පදක්කමද ලැබුව එකුණා. අරාධ ප්‍ර කාර්මික ප්‍රදේශේදී එක්දස්ථම සය අසූ යේ දෙෙසම්බර් අටවනදා උපතලද රෝ, ගාතරයට ලක්බනවිට, තිස් හතර හැවරදි විය පසුවනා. අදුපුර ාන්ந்த ෝම විද්‍යාලෙන් සහ वाලිසිංහ හරිෂ්චන්ද්‍ර විද්‍යාලින් අධ්‍යාපනය හැදෑරු 1රොන්ට පුංචි සන්තයේ පටම්ම ඇගේ හිය තිබුණා ඒ වගේම අයියා වීමේ උනත් තිබුණා ගෙදරින් ඔහුට කතා කළේ ලොකූල එසයි දෙදා ස්හතවර්ෂය මැයි විසිවනදා සිට දෙදා ස්පහලොවර්षය ජනිමස තිස්වනදා දක්වා වසරක අටක කාලයක් යුදහමුදා සෙබලවකු සිටිනිසා ඔහු SF ගුණා. ඔහු SF ලොක් වූයේ යුද හමුදාවෙන් පලාවිත් අනුරාධපුර හොල්ලා ගිෙන සිටි පතාක යෝ දෙගෙකු පා බිමහෙළූ නිසායි. දෙෙදස් පහලොෝ වර්ෂය ඔක්තෝබ විසිහත්‍රවනදා රාත්‍රී අනුරාධපුර කඩ පණහ ප්‍රදේශය පවත්වාගෙන ගිය පැනරෝමා නම් රාත්‍රී සමාජශාලාාවට කඩාපැන්න ලොකු ඇතුළු පිරිස එහි හිමිකර වූ ගිර ස්වාර්තාාලාබි සන්සේ වසන්ත සොයිසා කපා කොටා මරාදැමවා. ල ටම ්‍රසිද්ධ තයක් සිටි රටේ ූර වසන්ත සොයිසාගේ ගාතනය එදවස සමාජයේ මහත් ආන්දෝනනාත්මක සිද්ධයක් පවට පත්්‍ර තිබුණා. අනුරාධපුර කලත්තෑව ප්‍රදේශයේදී මුදල් මංකොලයක් සඳහා මිනිසුන් මරා මෝටරයක් පිටිම්ම වලදන්නේ කළත් අෑවේ මහ අඩුවේ වර්ධකරුව පෝරකේට නියමු වූ සොයිසායාගේ පුත්‍රයා වූයේ මෙම වසන්ත සොයිසායි. අරුවාධපුර පුදබි මේේ නයිට් ලබ් කෙරාව පටන්ගෙන සමාජ උදහසර ලක්ව සිටි ඒ සොයිසා කපා කොටා මරාදමින් පසු Sස්F ලොක්කා කරණයට එන්නේ චන්ඩියෙකු නැත්නං අයියා කෙනෙකු ලෙසයි. වෙන අයලා මෙන් නොව මේ අයියාගේ ස්වේශේෂී සාධකයක් තිබුණා. මොහු සය වීරත්වය විදහපෑවේ අන්තර්චාලයෙන්. සොයිසා මරා දැමු F ලොක්කා තමන් කළ මිනිස් ඝාතනය සාධාරණය කරණය කරමින් අන්තර්චාලය ඔස්සේ ජනතාව ආමාන්ත්‍රණය කන්නු ලබවා. අන්රාධපුරයට nightाइට ලබ් කැරකේ ඕනේ නැහැ. ෙස්ටන් ගණකා මැඩම් ඕනේ නැහැ. ඒ හඬ එන්විතරයි. ගාම්බීRIයි අනරාධපුරේ ධාමරිකයන්ගේ දූෂතයන්ගේ බේර ගැනීමට පැමිණ නතන සරධිය කරනෙක්මෙන් ගාතනයක් සිදුකර මහාපුරාජයේරු ගසමින් සිටි මෙම අයාව පොලසින් හොයදී පොලිසියටට BSV සැඟව සිටීමමින් ලෝකයාට කිවේ එසේ. ීරත්වේ විදහාපාමින් වීරේකුුවෙන්න්නට වෙරධර්මින් ඔහු පටිගත කළ එම වීඩියෝ පට අන්තර්ජාලියට බුදාහර තිබුුණද ඒ නැරම්ඹුව අයදන්නේ ඔහු කීදේ පමණයි. එහෙත් ඇත්ත ඊට වඩා කටුකක මෙන්ම බයංකාර වුණා. හැමදෑම රාට වසන්තකි ලබ්ෙකි රොත්ත පිටින් බහින මූට වියදම් කරන්න සල්ලි තිබුණේ නැහැ. හැමදෑම නයට ෆන් ගත්තා. අන්තිමට රුපියල් අසුදාහක බිලක් සෙට්ටුනාා. ඒහ ගෙවා කන්න බැරුවූ තමයි මේ කෝන්තරේ පටන් ගත්තේ. එදවස මේ වරේ පිබඳව නිවැරදි තත්වත්තු පැස්වේ එසේ ඕනෑම කතාාවක දෙපැත් තක් තිබේ ඒ දෙපාර්ශවයම කියන කරුණු ඒ ආකාරයෙන් මතිබෙද්දිී පැනරෝම සමාජශාලාව වැැසීගේ සොයිසා වලක පල්ලට ගිය පසොයි මුණු අනුරාධ පිරේයටබ පිරේරයක්වීම නිසා වසන්ත සොයිසා මරාදම යි එF ලොකු පොලසියට කියීවා. එත් සොයිසා මර දින ධත්‍රකට වැඩිකාලයක් ප්‍රදේශන්ද පලා ගොස් සැංගෝසිට F ලොක්කා පොලිට කොට වන්නේ හලාවත ප්‍රදේශය සිටියදී. ඔහු සමාජ සද්භාවෙන් යම් ක්‍රියාවක් කළේ නම් සොයිසා මරා ඒ මොහොතේම පොරිසිට ගොස් භාර නොවිනේ මන්ද SFK කල්ලිය සොයිසාගේ සමමාශාලාව කුඩුකර දැමීමට එහි ගොස් සිටියේ මුහුණු ආවර්ධද සහිත වෙස්වලාගනිමින්. කෙලින් වැඩක් කරන්නේ නම් එසේ වෙස් වලාගතයුතුව තිබුණේද. S ලොක්කා මරදැම්ම මේ සුදු චරිතයක් නවේ හදෙක්ම මුදල්මත පිහිටමින් අන්ුරාධපුර පූජාභූමියයට නොගැල්පෙන සංස්කෘතිය බිකිරීමට උක්සා දැරු රාටේ වසන්තගේ චරිතය කළුවත් ශිෂ්ඨ සම්පණ සමාජයේ මෙයා කාරයට කපා කොටා ගාතනය කිරීම කිසිසෙත් අනුමත කරන්නේ නැහැ. මේ ගාතනය සම්බන්ධයෙන් සැකපිට SF ලොකු වසර දෙකක් බඳනාගාර ගත වනා. එහිද අප්‍රාධකරුවන් සමඟ ගන්ධදන කිරීම සඳහහා වූ අපරාධ වි්‍යාව පිළිබඳව පස්්චාත් උපාධී ලබාගැනීමට Sස්Fට හැකියාව ලැබීතිබුඩා. බඳරාගාර තුළ සිටි වසල් දෙක කාේ තුළෙ SFK ජීවිත වෙනස්ම මඟට ඇන්දැමුව, හෙරොයින් මද්‍රවේ ජවාාරම්කරුවන් ආස්ත්‍රී කිරීම නිසයි. මීගමු, කොළම්ඹ ප්‍රදේශවල මහාපරිමාන මද්‍රව විජාාවරම්කරුවන් හා ඇයි හොඳයිකම් පැවත්තුූ F ලොක්, හෙරොයින් ්‍යාරයට එහිදිී අත්පොත් තැබවා. ඳනාාර ලොක්කන් ස්F ොකු ඇමතුවේ පුතායනුවෙනුයි. ඒ තරමට බන්ධනාගාර බලධාරීහු ඔහුට මෙන්ම ඔහුගේ මුදරට නතුව සිටියා. Sස්F ලොකු බඳධනාගාරයෙන් එළියට පැමිණ පසුත් මේ කියන බන්ධනාගාර බලධාරෙන්ට සමඟ බන්ධනාගාරය තුළට ගොස් සාධ පවත්වා තිබීම සම්බන්ධයෙන්ද කරුණු හෙළිීති බෙනවා. ඉතාම ඉක්මනින් පෝසත්තුගෙන එස් ප්ලොක්කාට බඳනාගාර ජීවිතෙන් පසු එකවරම අපේ කම බෞද්ධකම ආරෝඩ වන්නට බනා. අධපු ෞදධ කටයතුවෙන් ො ිකත්වය ගෙන කටයුතුළ මහුගේ සැබෑ රපේ දන්න නෝදාදනති. ට ජාදයට ගැන කැක්කමක් පුංචි සන්දීමම සිදුනේ නම්, ද SF ලොකු කෙනෙක් නැත. औ අධපුර 10 යාගම් ප්‍රදේශයේ තරණයන් ගේ ක්‍රිකට ఉम्මාධදයට, පෙළතුර දුන් SF ලොකු ්‍රීඩ සමහගම්බumble ට යහමින් දල් ියදම් කලා. න්න තරණයන්ගේ නොයිකුත් සමාජ ක්‍රියාකාරගම් හමුුවේ පෙරමුණගෙන ඉදිරි පත්වන Sස්F ලොකු ඕ නතර නැතුවම බැරි චරතයක් පවට පත් කරගත්තේද ඔහුගේ සහ චරයන් විසින් අදට ගැලපෙන ෆස්බක් මෙන්ම YouTube චරිතයක්ව සිටි ලොකු සිය චරිතය බබලවාගන්නට පැලුවේ අන්තර චාලියය උදවවෙන් වසල දයක්ක්ෂය චන්දය භාවිතකර නැති SF ලොකු මෙවර මහමැතිවරණය වෙනුවෙන් එක්තර දේශපලක්ඥයකුට උදවකිරීමේ අරමුණෙන් අනුරධපුරයට එන්නේ වවෙෙනත් ප්‍රදේශක ජීවත්වමින් සිටියේක්ද. ගත්තහෝ අවියෙන්ම අසිතිී යනක් නියත කියමන කාටවත් වගේම SF ලොක්ගේ හිතේ නිතර නිිතර හොල්ම කරන්නට වී තිබේ. කොහමත් මන් ටාග් එකක්නේ ගමේ ඒන්ඩ බැහැ. තම හිතවතුන්ට එසේකි F ලොකු ගියවසරේ අගබාගේ ්‍යාච නමකින් ගුවන් බලපත්‍රයක් ආධාරෙන් සෞති අරබිය බලා ගොස්සැත්තේ මේ නට නීතියටත් කොළේ වසායි ඒත් ලංකාවේ ෙන් සෙල්ලන් දැමීමට නෙහින්ව හැකි. නැත නොන්ර්මගිය ඒ ගන පසෙලා ස්F ලොකු නැවතත් මේ වසර මොනදී ලංකාවටෙන්නේ මට එහෙ ඉන්න බෑ කියමින්. ඉඩක්ලද හැමවි අවස්ථාවකදීම ජිම්මකට යන්නට ඔහු අමත කළේ නැහැ. කායවර්තන පුහුණුවරයක වූ සමන් මාත්‍ර ප්‍රදේශයේ ජීවත් සිට දැන් දෝහරාචියය ජීවත්වන Sස්F ලොකුගේ හොඳම හිතවතෙක්ුුණා. මේ වසරාගදී දුභයිරාචයේ පැවත්වන කායවර්දරන තරගාවලියට Sස්F ලොකු ඉදිරිපත්කිරීමට දැඩි වෙහෙසක් දරමින් සිටිය මේ සමන්. බො කොහොමත් දනව ලොකු අනිවාර්රෙන්ම කප් එක ගහන්නේ උඹ. සමන්ගේ දැනිි විශ්වාසය මත Sස්F ලොකු නිතරම පුහුණුටයුතු කළා. ඔහුගේ පුහුණකර වූයේ සමන්. සමන් ඔහට පුහුණු කරන්නේ වට්සප් හරහායි. මේ අන්තර්ජාර පුහුණු කිරීමේ අවසානයේ කප් එක ගැසීමට දෙන්නාම් බලා සිටියා. කාලය ඒගිලගේ ඒ හීන මැද ඕව නොවුන් ජීවත් කරමෙනින්. චන්දය පපැති දිනට පෙරදිනේ රාත්‍රිය අනුරාතු ප්‍රබස්නවතුන් පලේති දෙපෙසක් අතර කලපලයක් ඇතිව වුණා. එක් පාර්ශවයක් වූයේ Sස්F ලොක්කයි. චන්ද කලබලෙන් පසු SF යන්නේ ඔහුගේ පෙමතිය බැලීමටයි ඇ හෙරෙවෙන් අඩුවක් සම්බන්ධින් සිරගතව සිට අයුගේ බිරිඳක් වන අතර එක් දරු මවකද වන බව පොලිසිය පවසනවා. තව ටිකක් වෙලා ඉඳලා යන්නකෝ අපපච්චි. SF ලොකු ඇයට සමුදී යන්නට සූදානම් වෙද්දිී. ඔහු තවත් මොහොතක් නවතා ගන්නට ඇ උත්සාහ ගත්තා. බෑ පොඩි කේසකක් තියෙනවා මම ඉක්මනට යන්න ඕනෑ. ල්ල ෝ ුමක් හෝ සිදුව ීමක් සම්බන්දිෙන් හු වැට තිබ නට ඇත. එෙත් ඒ කුමක්තේ මෙතෙක් තහවර නොවූ කරුණයක්. සුපරු පරිදිී දැසන ෝට ර තේ නැෑගේ ලොක් සිය පෙම් ව තිය සමග අන්රාධපුරයට එන්නේ කා වර්තන මධ්‍ය ස්ථානයට ගොස් රිර ියයායම් කිරීම සඳහයි. පැක පයක් එහ රද න දන න් ිටත්ව නග්‍රේ පැමන ලවල මල්ලක් ලට ගෙන නිවස බලා පිටත් වෙන්නේ දහල් ක හ තිහෙට පමණ. වැදාමෙන් F ලක හන ේගෙන් පදවමින් ආවා අනුරාධපුර දහයාගම රේල් ගේෙට්ට අසරදිී ඔහු වාහනේ වේගේ මදක් අඩු කරනු ලැබවා. එපමනයි සැනින් වැඩි වරසාාවකට තෙමෙන්න්නට SF ලොකුට සිද වුණා. ඒ වනවිට ඔහුගේ ප්‍ර්මතියේ සිට ඇත්තේ ඔහුට පසුස ඇත්ති අසුඩේ හිඳගෙනයි අති දක්ෂ වැඩිකරුවග වූ Tී නස්හ ගිනිියාවේකින් උන්ඩ හතරකින් F ලොකුගේ පපපු සිදුර කරතිබුණා. එතනි එහහා සිදදු සියලු සිදුවී මේ වනවිට මුළු රටම දන්නවා. රෙල්ගේටුව ළඟතිී කාර් එක ස්ලෝකල ඩෝන් ඩෝන් ගලාල සදධයක්කාවා. ම හිත්තුවේ රතංඥ පත්තු කරනවා කියලා වැඩි වැදිච්ච මන් අයියටටිකක් වේලාවක් වැඩිතියපු අයිදිහා බලාගනිදලා ඊට පස්සෙ පැත්තකට ඇලවුණා. අපේ පස්සෙආපු ස්කූටි බයිකෙක හිට දෙන්නෙක් තමයි මේක කළේ අවු දහයකින් චාන්ද දැම්මි නැහැ කියෙන තමයි එයා මෙහෙ ආවේ. අය ගම ඉන්න කැමති නැහැ. උසාවියන්න ඕනෙන් නිසාහිටියේ. Sගේ පෙෙන්මතිය පොලසියට කියා තිබනාා. මේ සිද්‍යය සම්බන්ධෙන් පොලස් පරක්ෂණ විත පැඩිකඩ ෝස්සේ ක්‍රියාත්මක වෙමින් තිබෙනවා. මේ කියන ලොකුගේ පෙම්මතිය සම්බන්ධයන්ද පොිස්්‍රවිමාර්ශණයක් ආරම්භ කර ඇති බව පොලිසිය පොෆෂන්වා ඇ මෝටරයේ පිටිු පසාසන්නේ පැමිනිිසිියේ ඇ දැයි දැනගැනීමට ගැටලුවක් තිබෙනවා. ලකුට වැඩ ති බේ කවුද මහමතිවරණය වෙනුවෙන් අතර පොලස් බලයිනයක් සියරුවෙන් සිට මොහොත ලොක බලාපොරොත් නොවූ ගාතකයන්ගේ ඉලක්ක සැපරු මෙම ගාතනය පිට ප සිටින්නේ කරක්්‍රිය හැකිද ඒස ලක බස් නා හිර පලාතේ ප්‍රධාන පෙළ මද්‍ර ජාවරන්කරුවන් තිදරෙකු සමග සමීප සමතා පවත්තමින් ඔවන්ගේෙන් හෙරවෙන් ලබාගන ඇත්තේ දෙ න්නනම්කාසි වට බවත්. ස්ස හු න් රාදපුරය අාවට ප්‍රදේශවල සිය ගල බාලයන් ලවා විගුණා ඇතිබවත් මේ වනවිට තොරොතුරු අනාවරණය වී ඇතයි පොලසි සැකපල කරනවා. එF ලොකට, රපියල් කෝටි පහකට අි මුදලක් මේ ආරම්කරුවන් වෙත ලබාදීමට තිබී ඇති අතර ඕුන් මගහර කට්ි පනිමෙන් සිටිව නිසා මෙම ාතනය සිදු කරට ඇතැයි ද පොලිසිය සකපහල කරනවා ඕ ලබාදුන් කොන්ත්‍රාත්තුවකට අනුව මීගමු ප්‍රදේශයේ වෙඩික්කරුවකු මෙම ගාතනය සිදු කර පලායන්නට ඇතයි විමර්ශ්‍රකෝ සඳහන් කරනවා. ැਸ න ਤ ਸ ਤਕਰ F ਸ ਾան ਸ ਲ ਾਲ ට ਾਤ ਸ प्र ति ੁද् ਾਲ ਹਤ ਹਾਰਕਿ ਸਦ ਸ ਰ ੇ ਤ ਹ ਲਰ හਤ ਾਤ ੇ ਕ ਾ ਸ ਕਿ ਸ ਹ ੋਹ ਾਤਰ ਾਤਾ प्रति ੱද ਾਲ ਮਜਕ ਲ ਾਜ . ඩුවලවසන්ත වෙසක්පුන් පහ දිනෙකදੀ ාත්නने කර දමන්නේ කරටे දම්මික විසින් ජराධපති ආක්ෂකාශේ පොලස් සරව නොරෙකුलेෙස හිති, බැද්ධ ානේ සංජීව මර මන්නේ දම්මි කාමර සිංහ ඇමත්තා විසින්. අ ත්කඩ මහෙස්්‍රත් අධිරන තුරද දම්ම මරසිංහ ගාත්‍රය න්නේ ල් හින්ද දෙකුමර නැනති තවත් පාතාලෙකු අති අංගොඩලොක්க்கா ද අද කොහි සිට දैක් කිසිවකු දොදඩී මේ පාතාලට දෙදු ගමනක් නැ ඕ නොන්ම මरा ගානිති එඒ භාවධර ම නීති යි ො ලෙසි නම් ලැබූ මැරෙන්න්නේ ොක්ക്ക ලෙසින් විශේෂයම වයුතු දෙයක්ති බෙනවා අන්තර් ාලෙන් මෙවැන් නවුන් ීරයන් නොකළය තුයි. F. ීරන් නු රට වැදා යි අවල නොවේ න්තර්ചාලේ ාවිත කරන සසිියල්ලන් බ මේ වටහා ගතයුතු කරුණා. පාතාලේ මත්කුඩු මේ කියන දෙක දම්වැල් පුරක් මෙෙන් අටක සංවර්ධනේ ප්‍රධාන බාදක වන්නේ නම් දම් මේ දම් වැලයි. සවබාක ඉදිරි දැක්ම උදසායන මේ ගමනේදී පාතාලේ හෝ මත්කුඩු අවශ්‍ය නැත ඒය සංවර්ධනය ඉදිරි දැක්මට බාධකයකි. එසේ වී නම් සිදුකළ යුත්තේ එ දම්වැල්පුරුක් හොින් හෝ නරකින් කඩා ිඳ දැබීමයි. විනාශ කර දැමීමයි. සාමකාමී යහපත් සමාජක් උදුසා බලධාරී ඒ ටු කළ යුතුම වූ වගකීමක් යාලුවන්නේ ඔයාලා තවම අපි චනලෙ සබස්ක්‍රයිබ් කල නැ්ද. එහනම් සස්ක්‍රයිබ්බට් එක ඔබල සබස්කරයිබ් කරන්න. සසින්ුව සලකු නොබලත් දිනපතා අපගේ නව විඩියෝ බලන්නත් ඔබට අවස්ථාව තියෙනවා.